අද මම ඔයාලට කියලා දෙන්න යන රෙසිපිය ගොඩක් පහසුයි ගොඩක් සරලයි මේක මේනීස් චීස් මුකුත් නැතුව හරිම සරලව හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් එකක් ඉතින් මේක ටී ටයිම් එකට වගේ ගොඩක් හොඳට ගැලපෙනවා අපිට ලේසියෙන් ගෙදරදි හොයාගන්න පුළුවන් පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරලා තමයි මම මේක හදන්නේ ඉතින් චීස් මේනීස් නෑ කියලා මේ සෑන්ඩ්විච් එකේ රසය නම් කිසිම අඩුවක් නැහැ ඉතින් අපි දැන් බලමු එහෙනම් මොනවද මේක හදන්න අවශ්‍ය කරන දේවල් කියලා. ඉතින් මේ සෑන්ඩ්විච් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මම මේ පෙන්නන්නේ. චිකන් එක තමයි ඉස්සෙල්ලාම අපි හදාගන්න ඕන. ඉතින් ඒක හදාගන්න මේ විදිහට පළමුවෙන්ම ගත්ත කුකුල් මස් ටික මේ විදිහට භාජනයකට දාලා ඒක වැහෙන ප්‍රමාණයට වගේ වතුර දාගන්න ඕන. ඊට පස්සේ රසාණුව ලුණු ගම්මිරිස් දාගන්න. දාලා මේක හොඳින් කලවම් කරලා වහලා මද ගින්නේ විනාඩි 3ක් 4ක් විතර මේක හොඳින් තඹ ගන්න ඕනේ. හොඳට තැම්බෙනකොට ඔයගලන්ට හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවට මම පෙන්නන්නම් මේක කොහොමද තැම්බුණාම තියෙන්නේ කියලා. මේ විදිහට හොඳින් හැඳි ගහ ගන්න. ඔව් දැන් මේ තියෙන හරියටම විනාඩි 4කට පස්සේ මගේ චිකන් ටික හොඳට තැම්බිලා තියෙනවා. මේ වෙලාවට හොඳ සුවඳක් තියෙනවා. ඉතින් මේ තැඹුණු චිකන් ටික වතුර පෙරලා අරගෙන සිහින්ව කපා ගන්න ඕන සිහින්ව කපාගෙන තමයි අපි සෑන්ඩ්විච් එකට ඒක පාවිච්චි කරන්න ගන්නේ දැන් මම මෙතන අරගෙන තියෙනවා පාම් පිටි මේසේ හැඳි එකක් ඒ වගේම සුදු ලුණු සිහින්ව අඹරගෙන තේ හැන්දක වගේ ප්‍රමාණයක් ඒ වගේම සීනි තේ හැන්දක් බටර් මේසේ හැඳි එකක් කරපිංච ස්වල්පයක් සිහින්ව කපලා තියෙනවා ටොමැටෝ සෝස් මම මෙතන තේ හැන්දක් භාවිතා කරනවා ලුණු ගම්මිරිස් ඒ වගේම කැරට් මේස හැඳි දෙකක් වගේ හීනියට බ්‍රේටර් එකෙන් ගාලා තියෙනවා ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයකුත් අපි අරගත්ත චිකන් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් අපි බලමු කොහොමද මේක රසට හදාගන්නේ කියලා ඔව් මම දැන් මෙතන මුලින්ම කරන්නේ pan එක රත් වෙන්න තියලා ඒකට ගත්ත බටර් මේස හැඳ එකතු කරලා මේ විදිහට බටර් එක හොඳින් pan එකේ දියවෙන්න දෙනවා දැන් මම මේ වෙලාවේ ගත්ත පාම් පිටි මේස හැඳි එකත් අර දියවිච්ච බටයකට එකතු කරලා මේ විදිහට හොඳින් මද ගින්නේ විනාඩි 2ක් විතර අර පිටිවල තියෙන අමු ගතිය යන්න හොඳින් මේ විදිහට බටයක කලවම් කරගන්න. ඒ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අපි ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයත් මේකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කලවම් කරගන්නකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි පාම් පිටි අර කැට ගතිය නැති වෙනකල් හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒකට ඕගොල්ලන්ට පුළුවන් නම් විස්ක් එකක් තියෙනවා නම් භාවිතා කරන්න. නැත්නම් හැන්දෙන් වුණත් ඒක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කලවම් කරගatti තවත් වැඩගත් දෙයක් තමයි මේ මිශ්‍රණය ඝන වෙන්න දෙන්න එපා. ඝන වීගෙන වගේ එනවා තේරෙනවා නම් තව ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාගන්න. චුට්ටක් කර ඝනත් නැතුව දියාරුවත් නැතුව සාමාන්‍ය විදිහට තමයි මේක හදාගන්නේ මම ඕගොල්ලන්ට පෙන්වන්න අවසානයේ කොහොමද එන්නේ කියලා. ටික මේ විදිහට දිය වුණාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් රසාණුව ලුණු ගම්මිරිස් එකතු කරගන්න. ඒ වගේම අපි අර ගත්ත සුදු ලුණු පේස්ට් එකත් සීනි ස්වල්පයක් මේ වෙලාවෙම එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මගේ මිශ්‍රණය චුට්ටක් ඝනකම වැඩි වුණ නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ආපහු එකතු කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට අවසානයේ අපේ සෝස් එක දකින්න ලැබෙන්නේ. සෝස් එක මේ විදිහට හදාගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ සෑන්ඩ්විච් එකේ ෆිලින් එක හදාගන්න. ඒකට මේ විදිහට ඕගොල්ලෝ හදාගත්ත සෝස් එක දාලා චිකන් ටිකත් එකතු කරගන්න. මම මෙතන ඕගොල්ලන්ට පෙන්වන්නේ සුළු වශයෙන් තමයි මම ඉස්සෙල්ලා මේක එකතු කරගෙන හදාගන්නේ. ඕගොල්ලෝ හදනකොට ඕගොල්ලෝ ගත්ත ප්‍රමාණයන් එක්ක මේ විදිහට සියල්ල එකතු කරගෙන හදාගන්න. මේ විදිහට ඉස්සෙල්ලාම සෝස් එක දාලා ඊට පස්සේ අපි හදාගත්ත චිකන් ටික දාලා කැරට් ටිකක් දාගන්න. ඊට පස්සේ මේ විදිහට ඒ තුනම හොඳින් කලවම් කරගන්න. ඉතින් මම දෙයක් මතක් කරන්නම්. මේ සෑන්ඩ්විච් එකේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට මේක ක්ලින් ෆිල්ම් එකකින් හොඳට රැප් කරගත්තොත් ෆ්‍රිජ් එකේ තියලා දවස් දෙකක් වුණත් තියලා අපිට කෑමට ගන්න පුළුවන් නරක් වෙන්නේ මුකුත් නැහැ. ඒක තමයි මේ සෑන්ඩ්විච් එකේ විශේෂත්වය. අපිට වැඩිපුර ටිකක් හදාගත්තොත් ඊට පහුවෙන්දට වුණත් මේක කෑමට ගන්න පුළුවන්. ඔව් දැන් මම මෙතන කරේ ලුණු ගම්මිරිස් එකතු කරගත්තා. මේක එකතු කරගන්නකොට ඔගොල්ලෝ රස බලලා එකතු කරගන්න. මොකද අපි කලින් ලුණු ගම්මිරිස් එකතු කරගත්ත චිකන් එක තම්බ ගන්නකොට. ඒ වගේම දැන් මෙතන අපි ගත්ත තක්කාලි සෝස් තේ හැඳත්
කරපිංචා ටිකත් එකතු කරලා ආපහු මේ ටික හොඳින් කලවම් කරගන්න. ඉතින් මේක තමයි අපේ සෑන්ඩ්විච් එකේ ෆිලින් එක. මේක හොඳට රසට හදා ගන්න ලුණු ගම්මිරිස් බලලා රස අණුව එව දා ගන්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපේ පාම් පෙතිවල මේක තවර ගන්න එක. ඒකට මේ විදිහට මුලින්ම වාටි කපා ගන්න. කපාගෙන මේක තවත් රස කරගන්න පුළුවන් බටර් ටිකක් ගාලම අපේ ෆිලින් එක දා ගන්නවා නම් ඉතින් මම මෙතන කරන්නේ ඉස්සෙල්ලාම පාම් පෙත්තේ බටර් ටිකක් ගා ගන්නවා. ඉතින් මේ වගේ සෑන්ඩ්විච් එකක් හදාගත්තාම අපි තේ බොන වෙලාවට විතරක් නෙමෙයි උදේ කෑමට උනත් මේ වගේ දෙයක් හොඳින් ගලපෙනවා. මේ වගේ සෑන්ඩ්විච් එකක් හදලා ටී එකක් එක්ක හරි ෆෘට් ජූස් එකක් එක්ක හරි හොඳට අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න පුළුවන්. හරිම සම්පූර්ණයි. ඉතින් හැමදේම තියෙන හින්දා ඉතින් ඔයාලත් මේ වගේ සෑන්ඩ්විච් එකක් හදලා ගෙදර ආයට දීලා බලන්න. යාලා ගොඩක් ආසාවෙන් කයි. ඉතින් පිටතින් මිල අධිකව මේ වගේ දෙයක් මිලදී අරගෙන කෑමට ගන්නවට වැඩිය ගොඩක් හොඳයි. අඩු වියදමකින් පිරිසිදුවට මේ වගේ දෙයක් හදලා ඕගොල්ලන්ගේ ගෙදර ආයට පිළිගන්නන්න පුළුවන් නම් එයාලා ගොඩක් ආසාවෙන් කයි. ඒ වගේම ඉතින් රස වගේම අපි අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනනේ. ඉතින් මේ දවස්වල පිටින් කෑම මිලදී ගන්නවට වැඩිය මේ වගේ දෙයක් ගෙදරදීම ඕගොල්ලොත් හදලා රස බලන්න. ඔගොල්ලන්ගේ අදහස් මාත් එක්කත් බෙදා ගන්න. පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් මම නැවතත් එන්නම්. එතකල් මගේ channel එක subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.